අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත IDH වලින් පැන්න කොරෝනා රෝගියා මහරෝහල අසලදී පොලිස් අත්අඩංගුවට තැපෑලින් මනාපේ දෙන්න බැරි වෙච්ච අයට අදත් හෙටත් මනාපේට වරම් यहाँ पालनीन संहिंदिया कार्यालय हेदुवत ऐतिविच्च संहिंदियावक नहें अगमेति महिंदगेन चोदना सजित विस्सक दिन्न हदद्दी रानिल दहायक दिन्न पुलुवंकियाई ट्रंप करपुदेट चीनयात एकत एक कराई मुलिन में देशीय पुआत තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ඒ සඳහා අද සහ හෙට දෙදින තුල අවස්ථාව හිමි වෙනවා. අද පෙරවරු 8:30 සිට පස්වරු 4 දක්වා සහ හෙට පෙරවරු 8:30 සිට පස්වරු 2 දක්වා මෙසේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තම කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී මෙසේ ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වෙනවා. යහපාලන රජයේ සමයේ සංහිඳියාව නමින් අමාත්‍යංශයක් තිබුණද රටට ලැබුණු සංහිඳියාවක නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කල්මුණේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වදින අම්පාර දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයතහවුරු කිරීම ජන හමුවක් කල්මුණේ නගර ශාලාවේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට අම්පාර දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නියෝජිත නැතිළු පිරිසක් එක්ව සිටියා. පෞගිය යහපාලන ආණ්ඩුව ණය අරගෙන තිනෝ ඒ ඉඳලා රට හදන්න බෑ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. එහෙම කියලා වැඩක් නැහැ. අපි සංහිඳියාව කියලා කෝටි ප්‍රකෝටි ගණන් කොළඹ ඉඳන් වියදම් කරා ඒ කාලේ. සංහිඳියාව අමාත්‍යංශයක් ඇදුවා හම්දුරෝ. ඒ සංහිඳියාව අමාත්‍යංශ කරේ කොළඹ හොටල් වල ඉඳගෙන වැඩමුළු ප්‍රචාරක වැඩසටහන් වලට කෝටි ගණන් වියදම් කළා. රටට ලැබුණු සංහිඳියාවක් නැහැ. ජාතීන් අතර විරසකම තමයි ඇති කළේ. අපි දෙන්නා මෙහි ශුද්ධ මුල්‍ය ණය අරගෙන බොහෝ පිරිසක් අමාරු වෙලා ඉන්නවා. සමහර කාලවල මේ ප්‍රදේශවල කාන්තාවන් සිය දිවි නසාගෙන තියෙනවා. හැබැයි ඒ කාලය තුල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කළේ මහ බැංකුව කඩලා බිලියන ගණන් හොරගම් කරන එක හම්දුනේ. කෝටි ගණන් ඇද්දා. තමුන්නාන්සේලා වැඩි දිනේ පෞගී ඡන්දය අලියට ඡන්දෙ දුන්න එකත් ඇත්ත නේ. නමුත් වණාලියාගෙන් තමුන්නාන්සේලාව බේරගන්න ඒ ආණ්ඩුවට මොනවත් කරලා නැහැ. අම්පාර කියන්නේ පරිපාලන නගරයක්. අපි අම්පාර නගරයේ පරිපාලන කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නොමේ අලියාගෙනුයි ටෙලිෆෝනේ කරච්චලෙනුයි බේරුණ රටක් හදන්න අපි කටයුතු කරන බව. මද්රව්‍ය වලට ඇබ්බැහි වී සිටි නව්‍ය කොරෝනා වැළඳී මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පැනගිය පුජ්‍යලයා අතරංගුට ගැනීමට මේ වන විට සමත් වී තිබෙනවා. ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවකීන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මතයි අදාළ පුජ්‍යලයා අතරංගුට ගැනීමට සමත් වුණේ. එල්සියම් නසීම් නමැති 41 හැවිරි දෙමින් පුත්කලයා සින්නම් පිල්ලෙසිනේ වල්ලිමල ත්‍රිකුණාමලයන් ලිපිනේ පදිංචි කරුවෙක්. මත්ද්‍රව්‍ය වලට දැඩිලෙස බැහැහි වී සිටි මොහු අපරාධ විමර්ශනයේ සඳහා අවශ්‍ය කෙරෙන සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. නව්‍ය කොරෝනා වැළඳීමේ හේතුවෙන් ඔහු IDH රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙසේ පැන ගොස් තිබෙන්නේ. රෝහලෙන් පැන ගිය ආරංචිය ලද සැනින් පොලිසිය වහා ක්‍රියාත්මක වුණා. බස්නාහිර පළාත් බහර් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි IDH කොතටුව යන ප්‍රදේශවල දැඩි ලෙස සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. එමෙන් මාදාල පුත්කලයාගේ ඡායාරූප ෂණිකවම මාධ්‍ය වෙත මුදා හැරීමට පොලිසිය ක්‍රියා කළා. මාධ්‍ය මගින් ප්‍රචාරය කළ ඡායාරූපය අනුව සැකකරු ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසල රැඳී සිටියේදී රෝහලේ සේවකයන් දෙදෙනා ඔහු හඳුනාගත්තා. පසු ආරක්ෂක අංශ වෙත කළ දැනුම් දීමට අනුව අදාළ කොරෝනා රෝගියා අත්අඩංගුවට ගැනුණා. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වන බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් පොලිස්පත්තුවා වෙනුවෙන් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වෙලාවක ඉතාමත්ම අවධානයෙන් ඉඳලා ජාතික රෝහලේ මේ බාහිර රෝගී අංශයේ සේවක මහතුන් දෙන්නා අන්තර්ජාලය මගින් ශ්‍රී ලංකා පොලිසිය මේ සැකකරුවන් පිළිබඳව ලබා දුන්නු
ඡායාරූප සහ විස්තර අනුව මේ ජාතික රෝහලේ බාහිර රෝගියාංශයක ඇතුළු වෙන්න අවස්ථාවේදී ඡායාරූපයේ අනුව මේ පුද්ගලයා හඳුන ගන්නවා මොහු තමයි රෝහලේ පැන ගිය පුද්ගලයා කියලා. ඒ අනුව තමයි මේ අය ප්‍රශ්න කිරීම කරන්නේ. ඒ අවස්ථාවේදී ඔහු පිළිරන් තිනවා මම තමයි ඒ පුද්ගලයා කියලා. ඉන්පසු කොළඹ ජාතික රෝහලේ පොලිස් මුරපල්ලේ අය දැනුම් දීලා තිනවා. පොලිස් ත්‍යාගාර මුදලින් ඒ බාහිර රෝගියාංශයේ සේවක මහතුන් දෙදෙනාට උදල් ත්‍යාගය පවා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ කරපු කැපවීම සම්බන්ධව. මේ මාධ්‍ය වලින් කරන දැනුවත් වීමට සවන් දීලා සියලුම මාධ්‍ය රූපවාහිනී මාධ්‍ය වලට ඒ වගේම විද්‍යුත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සියලු දෙනාට ඒ වගේම අන්තර්ජාලයේ මාධ්‍ය ආයතන සෝෂල් මීඩියා වලට සියලු දෙනාට මේ ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද ඉතාම කෙටි කාලයක් තුළ සමාජයේ මේ දිවිච අවධානයම නැති කර ගන්න ලැබුණේ. මෙතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මෙම රෝගියා නැවතත් IDH රෝහල වෙත ගෙන යාමට කටයුතු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ රජයක යටතේ ජනතාවට රුපියල් දසදහසක දීමනාවක් ලබා දෙන බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අම්පාර මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහායි මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ. අපි මූණ දෙන්නේ මුළු ලෝකයේ මූණ දෙන ප්‍රශ්නයකට දෙවනි ලෝක යුගයෙන් පස්සේ තියෙන දරුණුම ආර්ථික අර්බුදය. ඒකයි අපි මේ සැරේ අපේ මැතිවරණ ප්‍රකාශන හැටියට ගෙනාවේ සැලැස්ම. ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න අතට මුදල් දෙන්න. ඒ මුදල් වියදම් කරාම වෙළඳාම දියුණු වෙනවා. වෙළඳාම දියුණු නම් ආර්ථිකය දියුණු වෙනවා. අපි ඉස්සෙල්ලම ඉන්නේ ජාත්‍යන්තර මූල අනුමුදලයි අපි එක්ක සම්බන්ධ රටවල් වලින් ආධාර උපකාර ඉල්ල ගන්න. ඒ ආධාර උපකාර ලබාගෙන තමයි අපි වැඩ කටයුතු කරන්නේ. 10000ක් පොඩි මුදලක් ආණ්ඩුවට කරන්න පුළුවන් විදිහට මේ මුදල දෙන්න. ඒකට ඕන වෙනවා මුදල් ටික අපිට හොයා ගන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිලියන 120000ක් හොයා ගන්න තියෙනවා රුපියල්. ඒක අපි හොයා ගන්න. සමගි ජන බලවේගයේ ආණ්ඩුවක පිහිටුවීමත් සමග පොදු ජන යුගයක් ආරම්භ වෙන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වියලෝ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. සමගි ජන ආණ්ඩුව පිහිටවලා තමුන්නාසලාගේ හයියෙන් මේ රටේ අග්‍රාමාත්‍යවරයාව හැටියට මම පත් වෙනකොට මම ඔබතුමලට පොරොන්දු වෙනවා. වියලු ආසනයට මම එනවා රටේ අගමැතිවරයා හැටියට. හිස් අතින් නෙවෙයි එන්නේ. 104 සහන පොලියට සහන නැයිල්ලන තමුන්නාසලාට ඒ සහන ටික මගේ මත් දෙකින් පරිත්‍යාග කරන්නටයි මම පැමිණෙන්නේ කියන එක මම තමුන්නාසලාට මේ අවස්ථාවේ කියන්න කැමතියි. අමතක කරන්න එපා දුරගතනේ දිලනකොට ඒ ආරම්භ වන්නේ මේ රටේ පොදු ජන යුගයයි ඔබතුමන්ලාගේ සෞභාග්‍ය උදෙසා නිර්මාණය වෙන පොඩි මිනිහගේ යුගයයි. අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ උණුසුම මැතිවරණ වේදිකාවේදී මේ දිනවල වැඩි වශයෙන් දැනෙන්නට පටන්ගෙන තිබෙනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් දැකූ අදහස් ඇතුළත් 20 ජනමතය දැන් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිය යන තාක්කල් එක්සත් ජාතික පක්ෂය අතාරින්නේ නැහැ. එතුමා දිගටම මේ පක්ෂයේ ඉන්නවා. මොකද එහෙම බාර දෙන්න අවශ්‍යතාවයක් තිබුණා නම් එතුමා මීට කලින් බාර දෙන්නේ. එක්සත් ජාතික පක්ෂය 3ට කැඩීම 4ට කැඩීම නවත්වන්න බෑ. මේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳ පිපාසයෙන් පෙළෙන නායකයෝ නිසා මේ එක්සත් ජාතික පක්ෂය විනාශ වෙලා තියෙනවා. සජිත් අවියමෝරගෙන ඉන්නවා රනිල්ට රනිල් නහන්න, රනිල් අවියමෝරගෙන ඉන්නවා සජිත් නහන්න. කොළ පාටට සහ සිරිකොතට දෙන්නට දෙන්න මරා ගන්නවා. මේක ඉවර වෙන්නේ අපිට විශ්වාසයි අගෝස්තු 6න් පස්සේ මේ දෙන්නම නැටි දෙක විතරක් ඉතුරු වෙලා තමයි ඉවර වෙන්නේ කියලා තමයි තේරෙන්නේ. පෞගිය අවුරුදු 4 අපි නියෝජනය කරපු රජයක් වුණා. ඒ රජය තුල අපිට පෙනුණු දේ අපි දැකපු දේ ආපහු උසරයක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන සාධක අපිට ඔබට දෙන්න පුළුවන්. ඒ අය දේශපාලන පක්ෂයක් කුලියට අරගෙන දේශපාලන පක්ෂික ක්‍රියා කරන කණ්ඩායමක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අය බලන්නේ උපක්‍රමශීලීව ගම් ඇතුළට ඇවිල්ලා පෝට්ටුවේ දෙවෙනි කණ්ඩායම හැටියට පෝට්ටුවේ පළවෙනි කණ්ඩායම ඔරිජිනල් කණ්ඩායම හැටියටත් මේගොල්ල ඩුප්ලිකේට් කණ්ඩායම හැටියට ආපහු එක්සත් ජාතික පක්ෂ පිරිස් රවට්ටලා ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති නවීන් දිසානායක ඇමතිතුමා දැන් අවුරුදු 26ක් රනිල් වික්‍රමසිංහ නායකත්වයේ සිටින බව කියමින් එතුමාට නායකත්වය ඕනෑ කියලා ප්‍රකාශයක් නිකුත් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් වජිරාභය වර්ධනත්
නායකත්වයට සුදුසුයි කියන තැන ඉන්නවා. දැන් අපේ සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා වශයෙන් ඉන්නකොට රනිල් මාත්‍යර දැන් ඊතරම ඇති අපරාධේ මම මේ පක්ෂය බාර දීලා නායකකමත් බාර දීලා හිටියානම් බොහොම වැදගත් තැනකට වෙලා ඉන්න තුර නේද කියලා. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට තිබුණු උරුමයන් කීපයක් විනාශ කළා. අදවන විට ඒක ඉතුරු කොටස සජිත් ප්‍රේමදාස විසින් විනාශ කරමින් ඉන්නවා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මුල් දෙදරන්න පටන් ගන්නේ සජිත්ගේ තාත්තා ප්‍රේමදාස නායකත්වයේ දරපු කාලේ. UNP ට තිබුණු ඓතිහාසික අභිමානනීය උරුමයන් සියල්ල රණසිංහ ප්‍රේමදාස UNP සම්බන්ධව විනාශ කළා. ඒක ඊළඟ කොටස රනිල් වික්‍රමසිංහ විනාශ කළා. තව ෂූට් එකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටික දැන් සජිත් ප්‍රේමදාස විනාශ කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ කිසිදාක අලුත් සමාජිකයෙකුට තැනක් දීලා නැහැ. සමහර විට මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ අලුත් මූණු තියෙන්න පුළුවන්. ඒ වගේම මන්ත්‍රීවරු පත් වෙන්නත් කලාතුරකින් එහෙම වෙලාවක පුළුවන්. හැබැයි ආණ්ඩුව ඇතුළට ගියත් එක්සත් ජාතික පක්ෂයේ ස්වභාවය තමයි ඒ නායකු ටික කවදාවත් මේ අලුත් මන්ත්‍රීවරයෙකුට අලුත් අපේක්ෂකයෙකුට තැනක් දෙන්නේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එයා බොත්තමක් එදුවම ලංකාවේ නිවාස ප්‍රශ්නේ ඉලසදනවලු. රනිල් වික්‍රමසිංහ කියන තව මගුලක්. අනේ දෙයියනේ ඔය ඩබලම ඉඳලානේ රටට කෙලවුනේ නිවාස අධිකාරිය විකුණන තැනට උගස් තියන තැනට පත් කරපු සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා එබුවම බොත්තම ගෙවල් හදන්න දෙන්න පුළුවන් කියලා. මොන විකාරයක්ද? රනිල්ට ඉන්න ලොකුම හතුර කවුද? සජිත්. සජිත්ට ඉන්න ලොකුම හතුර කවුද? රනිල්. දෙන්න දැන් පොරකට. ඒක තමයි මහගෙදර ආපෝ ගන්නවා කියනවා. බොඩ නගනවා කියනවා. මරනකොට ගොමියගේ ප්‍රශ්නයක් නැහැ. තරුණයාගේ ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්නට තියෙන දේපල ප්‍රශ්නය. සීනකොත් බෙදා ගැනීම ප්‍රශ්නයක්. මෙච්චර 10කට ප්‍රශ්න තියෙන වෙලාවේ තම කියක් ඇත්ද නැතුව වේද වෙලා මෙහෙම කරනකොට ගෝඨාභය මහත්තයා මහින්ද මහත්තයා රජ මඟුල්. බස්නාහිර සබරගමුව දකුණ සහ මධ්‍යම යන පළාත්වලට අද දිනේද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ ස්ථාන කිහිපයකටද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. එතකොට මේ කාලේ සාමාන්‍යයෙන් බස්නාහිර දකුණු සබරගමුව මධ්‍යම වගේ පළාත්වලට දවසේ ඕන වෙලාවක වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදේ කාලේ තමයි උදේ පාන්දර වගේ තමයි මේ වැසි තත්ත්වය වැඩි. ඒ වගේම සාමාන්‍ය ටිකක් නිර්දිග කොටසට සුළඟේ වේගයක් ටිකක් දැනෙන්න පුළුවන් කාලයක් මේක. දැන් අද දවස ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් බස්නාහිර දකුණු සබරගමුව මධ්‍යම වයඹ වගේ පළාත්වලට වැසි වාර කීපයක් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හවස් කාලේ නැගෙනහිර සව් පළාත්වල ස්ථාන සල්පයක වගේ ගිගුරුම් සහිත වැසිකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ඇදහැරෙන තද වැසි හේතුවෙන් අස්වනු නිලීමට අසන්න තත්වයේ පැවති විවගාවට හානි සිදුව තිබෙනවා. කුඹුරු අක්කර 400කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මදම්බේ ප්‍රදේශයේ විවගාවටයි. මෙසේ හානියටපත් වගා සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් වන්දි ලබා දීමට පියවර ගන්නා බව පුත්තලම සහකාර ගොවිජන කොමසාරිස් පාලිත සේනාධීර මහතා ප්‍රකාශ කළා. කිසිම ගොවියෙක් බය වෙන්න ඕනේ නැහැ. මොකද ගම් වතුර හානියෝ නියංගේ නැත්නම් වල්ලාලි හානි වගේ තත්ත්වයන් ආවොත් ඒවට කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය හරහා වගාවන් දිගීමක් කරනවා. වගාවේ තියෙන මට්ටම අනුව ඒ තත්ත්වය බලලා තක්සේරු කිරීමකින් පස්සේ වගා හානි වන්දිය අක්කරේට රුපියල් 40,000ක් ඒ කියන්නේ හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන්න රජයක් විදියට මේ වෙනකොට වගා හානි වන්දි ගෙවීම සිදු කරමින් පවතිනවා. මෙරටින් හමු වූ සමස්ත නව්‍ය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2753ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොරෝනා ඇතුළු බෝවන රෝග පාලන වැඩසටහන් වලින් ඉවත් වෙමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනේද අසනීප නිවාඩු ලබාගෙන තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් එක් කොරෝනා රෝගියෙකු හමු වුණා. ඔහු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලෙක්. ඔහු හමුවීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2753ක් දක්වා ඉහළ ගියා. සුවය ලැබූ පිරිස 2077ක්. 665 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 101 දෙනෙකු පසු වන බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. අද උදෑසන ගුවන් මගින් දෝහා සිට පුද්ගලින් 13 දෙනෙකු සහ චෙන්නයි සිට පුද්ගලින් 30 දෙනෙකු මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මේ අනුව අද වන විට පුද්ගලින් 25,794 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර තිබෙනවා. එමෙන්ම මධ්‍යස්ථාන 44ක් තුළ පුද්ගලින් 4,535 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ වන විට PCR පරීක්ෂණ 145,373ක් සිදු කර තිබෙනවා. ඊයේ දින තුල පමණක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1380ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. වර්තමාසී සිට මේ දක්වා ඉන්දියාවෙන් හමු වූ වැඩි මාසාදිත්‍යයන් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. ගතෝපේ 24 ට පමණ කෙරටින් හමු වූ ආසාදිත්‍යයන් සංඛ්‍යාව 48,446ක්. ඊයේ දිනේට වාර්තා වූ මරණ 755ත් සමගම ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා ගියා. කෙසේ වුවද වෛරසයේ මැඩ පැවැත්වීමට ඉන්දියාවට හැකියාව ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කරන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 1,56,56,766 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 95,43,498. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 636,575ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. වෛරසයේ හේතුවෙන් වැඩිම හානියට පත් පැති ඇමරිකාවෙන් ඊයේ දිනේට ආසාදිතයන් 69,110ක් වාර්තා වුණා. ඒ සමගම මේ රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41,50,000 ඉක්මවා තිබෙනවා. මෑතර අගෝස්තු මාසයේ තුල ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන හමු සියල්ල අවලංගු කළ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා. විශාල ප්‍රමාණයේ මහජන හමු පැවැත්වීමට මේ අවස්ථාව නොවන බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ. තෙවන පරීක්ෂණයනුත් කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බ්‍රසීල් ජනාධිපති ජෙර් බොල්සනාරෝ මුහුණු ආවරණ පැළඳීමකින් තොරව යතුරුපැදියක නැගී එලිමහනේ ගමන් කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. තමා හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා ගන්නා බැවින් බිය නොවිය යුතු බවයි බ්‍රසීල් ජනාධිපතිවරයා පවසන්නේ. ඔහුගේ මෙම හැසිරීම හාස්‍යජනක හා ජනතාව අනතුරට ලක් කරන්නක් බව විශ්ලේෂකයන් පවසනවා. බෙවෙන විට බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 23,00,000කට ආසන්න වන්නේ ගත උපැ 24ට වාර්තා වූ ආසාදිතයන් 58,000ත් සමගින්. ආසාදිතයන් සංඛ්‍යාව 104 ඉක්මවීමත් සමග දකුණු අප්‍රිකාවේ පාසල් වසා දැමීමට ඉරට ජනාධිපති සිරිල් රමෆෝෂා නියෝග කර තිබෙනවා. පාසල් හරහා වෛරස ව්‍යාප්තිය වැළැක්වීම මෙහි අරමුණයි. ලබන 27 වනදා සිට සති 4ක කාලයක් සඳහායි මෙලෙස පාසල් වසා දැමෙන්නේ. බෑතර රාත්‍රී සමාජ ශාලාවකින් ආසාදිතයන් 55 දෙනෙකු හමුවීමත් සමගම පනවා ඇති නීති දැඩි කිරීමට ස්පාඤ්ඤ බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව ටොටානා නගරයේ වසා දමා ඇති අතර නගරයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. පම්ප්ලෝනා නගරයෙන්ද ආසාදිතයන් 100 දෙනෙකු හමුවීම හේතුවෙන් ගොන්පොර තරග නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ. කර්මාන්ත සඳහාම වූ බැංකු ක්‍රමයක හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ජනාධිපතිතුමන් බලාපොරොත්තු වෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බිහි වෙන පාර්ලිමේන්තුවේ පළවෙනි අයවැයෙන් බැංකු කිහිපයක් එකට ඒකාබද්ධ කරලා කර්මාන්ත සංවර්ධන බැංකුවක් පිහිටුවන්න. එමගින් ඉතා අඩු පොලි අනුපාතයක් යටතේ සහන කාලයක් සහිතව කර්මාන්ත සඳහාම ණය දෙන රාජ්‍ය බැංකුවක් ආරම්භ කරන්න. ඒ වගේම මම අමාත්‍ය මණ්ඩලයට දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. කර්මාන්ත හා ව්‍යවසාය සඳහා ණය ගැනීමට යාමේදී ඇපයක් තියන්න බැරුව ඉන්න අයට ඒ සඳහා පිහිටවිය හැකි ඇප අරමුදලක් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඇති කරන්න බැංකුවට දෙන්න ඇපයක් නැතුව ණය ටිකක් ගන්න බැරුව ඉන්න තරුණයන්ට ඒ අවස්ථාව සලසා දෙන්න අපිට ඒ මාර්ගයෙන් පුළුවන් වෙනවා. ඒ පුවතත් සමගින් සාදින රූපහානි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.